කැස්ට්‍රෝ පාලනය නිම වෙයි. කියුබාවට කැස්ට්‍රෝ යන පාටේ වසර 60ක කාලයක් වළංගුවද මින් ඉදිරියට එවැන්නක් බලාපොරොත්තු වෙන හැකි. එනම් කැස්ට්‍රෝ පවුලෙන් පරිබාහිරව ජනාධිපතිවරයෙක් මේ වන විට පත්වී හමාරය. 86 හැවිරිදි රාවුල් කැස්ට්‍රෝ කියුබන් විප්ලවයෙන් පසුව ගෙවී ගිය වසර 60කට ආසන්න කාලයක් රැකගෙන සිටි කැස්ට්‍රෝ බලය ගිලිහී යාමට ඉඩ සලස්වා ඇත්තේ පසුගිය මේ මාසයේදී ඔහු දුරෙන් විශ්‍රාම යාමත් සමගයි. 1959 විප්ලවයෙන් පසුව බලය අත්පත් කරගත් පිඩෙල් සොයුරුකින් පසුව රාවුල් 2006 අනුප්‍රාප්තිකයා වශයෙන් බලයට පත්ව අතර බිලියන 6ක ජනතාව නව ජනාධිපතිවරයෙකු පාර්ලිමේන්තුව හරහා තෝරාපත් කර ගැනීමේ සම්ප්‍රදායට ගරු කරමින් නිහඬවන්නේ කමියුනිස්ට් පාලනයක් සහිත කැරිබියන් දූපත් රාජ්‍යයටම සුවිශේෂී අනාගතයක් ලෙසිනි. එහිදී ඔවුන් බලය ලබා දෙන්නේ පාර්ලිමේන්තුව සාමාජිකයන් 605 සමන්විතයි. එමකින් ජනාධිපතිවරයෙකු තෝරා ගැනීමට වක්‍ර වූ ක්‍රියාදාමයකට ජනතාව යොමන්නේ කොමියුනිස්ට් පාලනය නිසායි. 2016 ෆිඩෙල් කැස්ට්‍රෝ මේ යාමෙන් පසුව කියුබාවේ ඉහළ පෙළේ පුටුවෙහි යම් වෙනසක් ආරම්භ වන අවස්ථාවක් ලෙසට මෙම මැතිවරණය සැලකේ. එම අපේක්ෂකයන් කොමියුනිස්ට් පක්ෂයේ හෝ නොවීමට පුළුවන්. වෘත්තීය සමිති හෝ ශිෂ්‍ය ව්‍යාපාරවල නිරත වූවන්ට අපේක්ෂකත්වය ලබා ගැනීමට බොහෝ විට යොමු වේ. කෙරසක හෝ රට ජාතික පාර්ලිමේන්තුවට තේරීපත් වීමට ඡන්ද ප්‍රමාණයෙන් 50%ක් ලබා ගත යුතු වන අතර එසේ නොවන විටදී එම අසුන හිස්ව පවති. කියුබාවෙන් ජනාධිපතිවරයා ලෙසට තේරීපත් වෙන්නේ රාජ්‍ය කවුන්සලයේ සමාජිකයන් 31 දෙනාගෙනි. ඔහුගේ ප්‍රධානියා ඩිසකම රටේ ප්‍රධානියා හැවත් ජනාධිපතිවරයා වනු ඇත. සමාජවාදී ආකෘතිය තුළ සෑම දිනාටම සිරු ආකාරයේ සමාන සෞඛ්‍ය සේවාවක් ලබා දෙන බව ඇමරිකාව වන සීම ඔබ දෙසිතවද පළමු පන්තියේ වේදම් සහිත රැකවරණයක් ලබා දෙන සායනික මධ්‍යස්ථානයන් පවති. මේවායෙහි රෝගියාගේ පසුම්බිය ශුද්ධ කරන ආකාරය රටාවක් අනුගමනය නොකරද සංචාරකයන් සුවිශේෂී පුද්ගලයන් මෙන්ම ඉහළ පිළි කොමියුනිස්ට් නායකයන්ට සරලන රැකවරණයක් ලබා දෙයි. සාමාන්‍ය විසයන් මූලික සෞඛ්‍ය රැකවරණයක් නොලබන අවස්ථාවන් බොහෝයි. එහෙතරට ජීවිත අපේක්ෂාව අඩු ලදරු මරණ අනුපාතකය එම නිදහස් සෞඛ්‍ය සේවාව හරහා ලබා ගන්නා ප්‍රතිඵලයන්. මෙහිදී ලබදානමක් පවතින මවුරුන් මාතෘ වාටවල මාස ගණනක් රඳවා තබා ගන්නේ මාතෘ මරණ අඩු කර ගැනීමටයි. ඒ මවුරුන් විරුද්ධව නීතිමයංශ බලහත්කාරයෙන් ඔවුන් රඳවා ගනී. වසර 55ක කාලයක වෙළඳ කනදුණු සම්බන්ධතාවට සමත්වත් ආහාර සහ වෛද්‍ය සැපයුම් නොඅඩුව සැපයුනි. කියුබානුවන් ඇමරිකන් ආහාරයන් දිගු කලක සිටම රසවින්දායකව හොත් නිවැරදි. ඇමරිකානු කෘෂිකර්ම දෙපාර්තමේන්තු වාර්තාවට අනුව 2008 වසරේදී $1,685,000 වටිනාක පිරිනිතු කෘෂි අපනයනයන් කියුබාවට සපයා ඇත. දේශපාලනික මතවාදයන් නිසා කියුබාවෙන් ඇමරිකාවට යමක් ආනයනය නොකළද 2017 ජනවාරියේදී ඇමරිකාව කියුබන් ගල්ලඟුරු ටොන් 40ක් මිලට ගත්තේ විශාල වශයෙන් සුහදත්වය සංකේතවත් කරමිනි. ඇමරිකන් තිරිඟු මස් සහ වෙනත් ආහාර ද්‍රව්‍යන් කියුබාව පරිභෝජනය කළද ධනවාදී රටාවට උරුම සංස්කෘතිය බැහැර කරන්නට කියුබාව පෙළඹී ඇතැයි කිව නොහැකිය. කොකා කෝලා, චොක්ලට් බාර්, මැක්ඩොනල්ඩ් අවන්හල්ලාදිය කියුබාවට දැන් ආගන්තුක වූවක් නොවේ යන්න මාධ්‍යවේදීන් ප්‍රකාශ කරයි. 1950 ගණන්වල භාවිත කළ ඇමරිකානු මෝටර රථ බහුලව භාවිත වන වාසයෙන්ම රජයේ සිනමා ශාලාවල හොලිවුඩ් චිත්‍රපට ප්‍රදර්ශනය වන්නේ රූපවාහිනී ඉංග්‍රීසි චිත්‍රපටද ප්‍රදර්ශනය වන අතරතුරයි. සම්බාධකයන් නිසා හිමිකම් අයිති බුද්ධිමය දේපල හිමිකම් සම්බන්ධ ප්‍රශ්න පැනනකොද කියුබාව ඇමරිකාවේ ඩිජිටල් තාක්ෂණය හොඳින් පරිහරණය කරන බව නොරහසකි. 1995 කැස්ට්‍රෝ බලයට පැමිණීම සමග ඉඩම් අත්පත් කර ගැනීම නිසා ධනවත් ඉඩම් හිමියන් දේශපාලන රැකවරණ පතමින් ඇමරිකාවට පලා යාමට පටන් ගත්තේය. එහෙත් 1980 සහ 90 ගණන්වල කියුබානුවන් ඇමරිකාවට සංක්‍රමණය වීමට පටන් ගත්තේ මුදල් හරිහම්බ කර ගැනීමටයි. කියුබාවේ ආර්ථිකය බිඳවැටීම සමග හැම දිනකම ආර්ථික වාසි උදෙසා රට හැර යාමට පටන් ගත්තේ 1995 ඇමරිකාව ගෙනගිය ප්‍රතිපත්ති වූයේ ඇමරිකාවට පාත් තැබූ සැරින් කියුබානුවන්